අයි බොහන් සුබ දවසක්. මෙලෝ උපත්ති ලබන මිනිසුන් අනිවාර්යෙන් කැමති දීර්ඝායුෂ භුක්ති විඳින්න. එතකොට අපි අනිවාර්යෙන් දීර්ඝායුෂ භුක්ති විඳිනවා කියන්නේ අපි සාමාන්‍යයෙන් මිනිස් සමාජය තුළ අපි පරමාවශ්‍යයි සලකන්නේ අවුරුදු 100ක් 120ක් කියන මේ කාල වකවානුව. එනිසා අපි හැම කෙනෙක්ම ජීවත් වෙන්න කැමතියි. ජීවත් වීම සඳහා අපට අවශ්‍ය කරනවා ආහාර. නිසා තමයි මේ බෞද්ධ දර්ශනය තුළ පාව පැහැදිලි කරන්නේ සබ්බේ සත්තා ආහාරත් इति කා. සියලුම සත්වයෝ ආහාරය යෙපෙන්නේ. ඒක නාමකින් අංක එක තමයි ආහාරය. එතකොට අපි ගන්න ආහාර මොන වගේ විය යුතුද කියන එක අපි ඒ කාලවකවානුවන් තුළ දිසහ ඒ සිද්ධාමයන්ම අපි තීරණය කරනවා. හැබැයි අපි පිරිසිදු පෝෂිතායි ආහාර වේලක් ගන්නව නම් තමයි අපිට ඒක වඩාත් වැදගත් වෙන්නේ. නමුත් වර්තමානයේ වන විට අපි ගන්න ආහාරවල අවශ්‍ය කරන විටමින් ප්‍රෝටීන් සහ අනුගත අන්තර්ගතයන්ට වඩා බොහෝමයක් තිබෙන්නේ රස විස. ඒ වගේම ආහාර කල්තබා ගැනීම සඳහා උපයෝගී කරන රසායනික ද්‍රව්‍යයන්. මේවත් එක්කම අපි ආහාර අනුභව කිරීමට සුදු කරන්නේ. එනිසා අපි අද දවසේදී වස විස නැති කරගෙන පෝෂදාහි ආහාරය සකස් කර ගන්නට අවශ්‍ය කරන නැත්නම් ඔබ අනුභව කරන ආහාරවල තිබෙන නැත්නම් යවයි පිසින්නට කලින් ඒ දින පරිප්පු හරි නැත්නම් එළවලු හරි මාළු හරි මස් හරි මේ මෙවැනි දේවල් වල තිබෙන රසායනික ද්‍රව්‍යයන් ඉවත් කර ගන්න පුළුවන් යන්ත්‍රයක් පිළිබඳව කතා කරන බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම වර්තමානයේ උද්ගත වැඩි මේ තත්ත්වයේ පිළිබඳව අපි කතා කරන බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මාත් එක්ක වැඩි ඉන්නවා. මේ පිළිබඳව සමාජය දැනුවත් කිරීම විශාල සමාජ මෙහෙවරක් සිදු කරන දිල්ෂාන් මහත්මයා එනිසා මේ මොහොතේ ඉතාමත් ගෞරවණීයත්ව වායිබෝණික පිළිගනු කරන්න බලනවා. අයිබෝ. අපි අද වන විට මේ සමාජ පැහැදිලි කිරීමක් කරන්නද බොහෝ දෙනෙක් අද අපි අද නිතරම රෝගී තත්ත්වයට විශේෂයෙන්ම දවසකට පිළිකාරෝහලට එන රෝගීන් ප්‍රමාණය පිළිබඳව ඉතාමත්ම කලකටුදායකයි. ඒ වගේම බොහෝ විට අවුරුදු 25-30 වෙනකොට කාන්තා පුරුෂ දෙව වේදයකින් තොරවද බොහෝ විට කුමන හෝ රෝගී තත්ත්වයකට මුහුණ පානවා. එවන් මේ මිනිසුන් මේ තරම් ඉක්මනටම රෝගී තත්ත්වයට පත් වෙනට බලපාන මූලික සාධක බවට ඔබ සොයාගෙන තිබෙනවා ඔබ සමාජයේ පිළිවන් මේ දැනුවත් කිරීම කරන නිසා ඔබ දකින්න මොන විදියටද ඒක? ඔව් ඉන්දි මාත්‍ය. ඇත්තටම කතා කරොත් අපේ ජන සමාජයේ ගොඩාක්ම අද මේ තත්ත්වයේ උග්‍රත වෙලා තියෙන්නේ අද මේ අපි කන කෑමවල වා සඳහන් කරා වගේ අපි අද ඉස්තරනම් සාමාන්‍යයෙන් අපේ ජන ජීවිතයේ අපේ මුතුන් මිත්තන් ගත්තම ගොඩාක් ආහාර පිස ගන්න යාලා පාවිච්චි කරේ යාලගේ ගමේ සහ යාලා පෞද්ගලිකව ඒ කියන්නේ එකතු වෙලා යාලට අවශ්‍ය කරන ආහාර ටික නිෂ්පාදනය කරගත්තා. හැබැයි අද මේ අපේ තීන මේ ජීවන රටාව තුල ගත්තම අපි 90%කට හැ ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නවා නේද? අපි එළිය සමාජයෙන් තමයි හැමදේම ලබා ගන්නෙ. ඉතින් අපි දන්න දේ තමයි අපි ජනමාධ්‍යෙන් මේ සියලු දේවල් වලින් දැනුවත් කරනවා මේ ආහාරවල නේද විෂ ඒ කියන්නේ රසායනික ද්‍රව්‍යනයක් එකතු කරලා තියෙනවා නේද? එතකොට විශේෂ දේ තමයි ඉන්දිය මහත්තයා අද සමාජය ගැන කතා කරන්න හරිම කනගාටුයි. මොකද අද සමාජයේ කතා කරාම සාමාන්‍ය හිතලා බලන්නකෝ ඉන්දිය මහත්තයා මේ වැඩසටහන පටන් ගද්දිම කිව්වා ආයු කාලේ අවුරුදු 100 120 ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. අපිත් කැමතිද නැද්ද? අපිත් කැමති ඒ තැනට යන්න. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි ඉන්දිය මහත්තයා අද අපේ සමාජයේ අවුරුදු 40-50-60 සීමා වෙලා තියෙනවද නැද්ද? පරමායුෂ ඒ දැනට සීමා වෙලා තියෙනවා. මොකද ඒකට විශේෂම කාරණාවක් තමයි කියන කනගාටුවේ මොකද අපි කන ආහාරවල තියෙන මේ රසායනික ද්‍රවණයන් නිසා අපිට විවිධ ලෙඩ රෝග හැදෙන්න පටන් අරගෙන තියෙනවා. උදාහරණ විදියට ඉතින් ඉන්දික මහත්තයා සාමාන්‍ය පොඩි කාලේ කැන්සර් එකක් හැවි කොහොමද
බොහොම කලාතුරකින්. හැබැයි අද ගත්තොත් අද බොහොම ඉත්තා කියන අපි මේ සාමාන්‍යයෙන් අපි මේ දිනෙදා ජීවිතේත් අපි අද උණක් හැම්බිරිසාවක් කියන තත්ත්වෙට මේකපත් වෙලා තියෙනවා. කුඩා දරුවන්ගේ සිට. කුඩා දරුවන්ගේ සිට. ඉතින් ඒකට ප්‍රධානම හේතු කාරණාව තමයි මෙන්න මේ ආහාරවල තියෙන මේ විස අපි අනුභව කරාම අපිට මේ අපේ හියුමන් බොඩි එකට මේ ටික දරා ගන්න බැරුව අපි ඉතා ඉක්මනින් ලෙඩ වීමට පටන් ගන්නවා. එහෙනම් සාමාන්‍යයෙන් අපි දන්නවා අපි ගොඩාක්ම ආහාරයට ගන්න ආහාර තමයි විශේෂයෙන්ම පරිප්පු, හාල්, එතකොට අපි කන මස් මාළු, එළවලු ජාති ටික ඔය සියලු දේවල් ටික අපි ආහාරයට ගන්න දේවල්. එතකොට ඔන්න ඔය සියලු දේවල් වල අද විස අපි කියන රසායනික ද්‍රව්‍ය එකතු කරලා තියෙනවා. අද ජනමාධ්‍යෙම අදාළ අමාත්‍යවරුන්ම පවා පැහැදිලි කරනවා අද මාළු ටික කන්න බෑ මොනවද තියෙනවා කියන්නේ. ෆෝමලින් අන්තර්ගත කරලා තියෙනවා. ඒ වගේම තමයි අද අපි දන්නවා සාමාන්‍ය අපි කල් නිකුත් වෙන්න නේද ඉස්සර සාමාන්‍යයෙන් ගුල්ලෝ සාමාන්‍ය හාල් පරිප්පු වල හිටියා. හැබැයි අද ඉන්නවද? අද ගුල්ලෙක්වත් නැහැ. හැයි? ඒවට අද කල් තබා ගන්න විවිධ නම් වලින් අද විවිධ රසායනික ද්‍රව්‍ය මේවට එකතු කරලා තියෙනවා. අද එළවලු ටික නේද කපන කොට අධ්‍යහනවා, ගේන කොට අධ්‍යහනවා නේද දෙන කොට ගහලා තමයි දෙන්නේ. ඉතින් ඒක නිසා අපිට විවිධ ලෙඩ ටිකක් හැදෙන්න පටන් අරගෙන තියෙනවා. අද කැන්සර් අනුපාතය කියන කනගාටුයි. දවසට මිනිස්සු 76 දෙනෙක් අද කැන්සර් හොස්පිටල් එකේ රෙජිස්ටර් වෙනවා. මම නෙමෙයි කියන්නේ අද මම පත්තරවල ආටිකල් වල මේවා ගියා ප්‍රසිද්ධියේ. එතකොට අද මේ කතා කරන දවසෙන් මිනිස්සු 350ක් බෝ නොවන ලෙඩ රෝග වලින් මැරෙනවා. එනම් බෝ නොවන ලෙඩ රෝග ටික අද වැඩි වෙලා තියෙනවා. අද ඩයබටික් පේෂල්ලා ටික වැඩි, අද කොලෙස්ටරෝල් පේෂල්ලා වැඩි, අද ආතරයිටිස් පේෂල්ලා වැඩි, අද කිඩ්නි පේෂල්ලා වැඩි, අද කැන්සර් වෛද්‍යවරු කියනවා 2035 වෙනකොට කැන්සර් සුනාමියක් එනවා කියලා. ඒ තැනට අද අපිපත් වෙලා. ඉතින් මෙහෙම දිගින් දිගටම මෙන්න මේ කියන දේවල් ටික අපි පාවිච්චි කරොත් අනිවාර්යයෙන්ම අපිට වෙන්නේ ඉතයික්මනින් හරින් දිගව හත්ය කිව්වා වගේ. මොකද ගොඩාක් අම්මලා තාත්තලා කැමති නේද තමන්ගේ ළමයාගේ කරමතින් යන්නනේ කැමති. ඒ කියන්නේ ළමයාගේ කරමතින් තමයි කවදාද යන්න ඕනේ. හැබැයි අද වෛද්‍යවරු ටික කියනවා 2025 ඉපදෙන ළමයිගේ ආයු කාලය අවුරුදු 35 දක්වා අඩු වෙනවා කියලා. එතකොට ඒක අනිත් පැත්ත වෙන්නේ අම්මා තාත්තා කරමතින් ළමයි යන යුගයයි ඉස්සරහට නිර්මාණය වෙන්නේ. ඒ වගේම අපිට ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනුතුරු අඟවනවා ලෝකයේ වසකන රටවල් අතර අපි තමයි කීයද දින්නේ අංක 1ට ඉන්නේ මේ පොඩි රට. අද අපි තමයි මේ කියන වස විස ටික වැඩිම පුර පාවිච්චි කරන රටක් වෙලා තියෙන්නේ. මට මතකයි ආටිකල් එකක දෙනවා 1987 මුළු ලංකාවෙම කැන්සර් පේෂන්ට්ලා රෙජිස්ටර් වෙලා තියෙන්නේ හරදා. හැබැයි 2013 ඒක 12500 දක්වා වැඩි වෙලා තියෙනවා. අද දවස වෙනකොට ඉන්දික මහත්තයා මිනිස්සු 76 දෙනෙක්ට කැන්සර්. හිතන්න. එහෙනම් මේ ආහාර ටික අපි දිගින් දිගටම දිගින් දිගටම දිගින් දිගටම පාවිච්චි කරොත් ඔයාට මට වෙන්නේ ඒ තැනට යන්න. ඒ නිසා තමයි මේ කරුණ සැලකිල්ලට ගනිමින් වෙස්ට් ලයිෆ් ආයතනයේ මගින් ඉතාමත් ආහාරවල තිබෙන ඒ රසායනික ද්‍රව්‍යයන් නැත්තම් කල් තබා ගැනීම සඳහා උපයෝග කරගන්න ඒ රසායනික ද්‍රව්‍යයන් නැත්තම් වස විසනේ මේ ඉවත් කරගන්න පුළුවන් වටිනා කියන යන්ත්‍රයක් හඳුන්වා දීලා තියෙනවා ලංකාවට ගෙනල්ලා තියෙනවා. අපි ගැන චුට්ටක් කතා කරමු මේ යන්ත්‍රේ සම්බන්ධ මොන වගේ කටයුත්තද මේකින් වෙන්නේ කියලා. ඔව් අනිවාර්යයෙන්ම මේකෙන් වෙන්නේ ඉන්දිය මහත්තයා මම ඉස්සලා සඳහන් කරා වගේ අපේ ගොඩාක් ආහාර වලට අපි කෘත්‍රිමව රසායනික ද්‍රව්‍ය එකතු කරනවා. ඉතින් ඒක නිසානේ අපිට මේ දේ ටික ලැබුණේ. හැබැයි ඕක අපිට ජනමාධ්‍යෙන් ඔයාලගේ අල්ලපු ගෙදරින් හැම තැනම වටපිටාවෙන්ම කියනවා මේ ආහාර වල වස විස කියලා. හැබැයි ඒක ඉන්දික මහත්තයා දන්නවා මාත් දන්නවා. හැබැයි ඊළඟ දවසේ අපි දෙන්නත් ඔය දේ පාවිච්චි කරනවද නැද්ද? ඕක කොච්චර හේදුවා කියලා අරගෙන ගිහිලා සේදුවා කියලා තොය කෘතිමව එකතු කරලා තියෙන වස විස ටික අයින් කරගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපේ ආයතනයේ විසින් මේ සුවිශේෂී ප්‍රොඩක්ට් එකක් හඳුන්වලා දෙනවා. ඉතින් මේ ප්‍රොඩක්ට් එකේ නම තමයි ඕසනයිසර් ජෙනරේටර්. එතකොට මේ ඕසෝන් ජෙනරේටර් එක හරහා වෙන්නේ
ආහාර වලට කෘතිමව එකතු කරලා තියෙන වස විස ටික අයින් කරන එක. උදාහරණයක් විදියට මාළු ටිකේ ෆෝමලින් තියෙනවා. එතකොට මේ මැෂින් එක හරහා නිෂ්පාදනය වෙන මේ ඕසෝන් කියන වායුවට පුළුවන් මේ මාළු වලට එකතු කරලා තියෙන මේ ෆෝමලින් ටික ඉවත් කරන්න. ඉතින් එහෙනම් ඒක කොහොමද වෙන්නේ කියන එකත් එක්ක මම ඉස්සරහට මේ කතා බහ අරගෙන යන්නම්. එහෙනම් අපි බලමු කොහොමද මේ දේවල් ටික කොහොමද මේ මැෂින් එක හරහා ඉවත් කරගන්නේ කියලා. හොඳයි. ඉතින් අපි ඔබට ආරාධනය කරන රැඳී සිටින්න අපි මේ උපකරණයෙන් කොහොමද පරිපෝල තියෙන මාළු වල තියෙන වස විස ඉවත් කරන්නේ සහ ඔබ පුදුමයටපත් වේවි. අපි අනුභව කරන ආහාර මේ තරම් දුරට රසායන ද්‍රව්‍යයන් එකතු කරලා තියෙනවද කියලා අපි ඒ ගැන බලමු. ඉතින් මේ දිනේ අපි ඉස්සෙල්ලා සඳහන් කර පරිදි අපේ මේ මැෂින් මේ යන්ත්‍රය හරහා කොහොමද මේ කියන මේ ආහාරවල වස විස ටික අයින් කරගන්නේ කියන එක. එතකොට මේ තියෙන වෙළඳ පොලෙන් මිලදීගත් පරිප්පු ටිකක්, ඒ වගේම තමයි මේ තියෙන්නේ වෙළඳ පොලෙන් මිලදීගත් කෙලවල්ලා මාළු මේ ඉතා සුළු ප්‍රමාණයක්. එහෙනම් කොහොමද මේ මැෂින් එක හරහා මේ ආහාරවල තිබෙන කෙමිකල්ස් ටික අයින් කරගන්නේ කියන දේ අපි පැට්‍රිකලියෝ පෙන්වන්න තමයි මේ හදන්නේ. ඉතින් මේ විදිහට තමයි කරන්න තියෙන්නේ. ඕනම ආහාරයක් වතුර සමග බාස්කට් එකකට දමලා මෙන්න මේ ආකාරයට අපිට මේ මැෂින් එකේ පේනවා ඔන් ඔෆ් බටන් එකක්, ඒ වගේම සහ අප් ඇන්ඩ් ඩවුන්. ඉතින් මෙන්න මේ අවස්ථාවේ අපි මැෂින් එක ඔන් කරගන්නවා. ඉතින් ඒකෙදි ඊට පස්සේ මෙන්න මේ අප් කියන මැෂින් ෆන්ක්ෂන් එක හරහා අපි මේ අදාළ ආහාරයට අවශ්‍ය කරන අපි ෆන්ක්ෂන් එක යොදා ගන්නවා. ඉතින් මේකේ ඇත්තටම සඳහන් කරන පළවෙනිම කාරණාව තමයි මේකේ ෆන්ක්ෂන්ස් පහක් ඔයාලට පේනවා තියෙනවා. ඉතින් ඒකේ පළවෙනිම ඔප්ෂන් එක අපි පාවිච්චි කරන්නේ අපි එලෝලු ජාති වලට. මොකද අපි එලෝලු ජාති වල අපේ තියෙන නැවුම් භාවය ආරක්ෂා කරගන්න, එතකොට එලෝලු වලට ගහලා තියෙන තෙල් බෙහෙත් ටික අයින් කරගන්න, ඒ වගේ දේවල් වලට තමයි මේකේ මේ කියන පළවෙනි අවස්ථාව අපි පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි මේකේ තියෙන මේ දෙවෙනි අවස්ථාව. ඉතින් මේ දෙවෙනි අවස්ථාව අපි පාවිච්චි කරන්නේ සාමාන්‍ය අපේ තියෙන ධාන්‍ය මේ ආහාර වලට. ඒ කියන්නේ පරිප්පු, හාල්, කව්පි, මුං ඇට, කඩල ওই වගේ දේවල් වලට. ඒ වගේම තමයි මේකේ තුන්වෙනි අවස්ථාව අපිට යොදා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මේකට කියන ජීවාණු හරණයට. ඒ කියන්නේ සාමාන්‍ය අපි හිතමු පොඩි ළමෙක් ඉන්න ගේක නම් යාගේ නැප්කින්, සූප්, ඒ වගේ බැක්ටීරියා දිලිල ටික ඉවත් කරගන්න වගේ දේකට අපිට මේ තුන්වෙනි අවස්ථාව යොදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ හතරවෙනි අවස්ථාව අපිට පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍ය අපි හිතමු අපේ ගේ තුල නැත්නම් අපි පාවිච්චි කරන වාහනේ දුගදක් එනවා. අපි හිතමු කොහොමද සාමාන්‍යයෙන් ගියක් ඇතුළේ නම් අපි සතෙක් නැති වෙලා ඔය සතා අයින් කරා කියලා දුගද අයින් වෙන්නේ නැහනේ. ඉතින් මේ හතරවෙනි අවස්ථාවේදී අපිට පුළුවන් මැෂින් එකේ මෙන්න මේ දන වැල් එක අයින් කරලා ඒ මැෂින් එක ඒ අදාළ කාමරේ ඔන් කරලා තියන්න. ඉතින් ඒ දුගද පවා ඉවත් කරගන්න ඔයාලට මේ මැෂින් එක යූස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මේ අන්තිම ෆන්ක්ෂන් එක අපි යොදා ගන්න තියෙන්නේ මත් සහ මාළු වලට. මොකද මත් සහ මාළු වල තියෙන කෙමිකල් ප්‍රමාණයන් සාමාන්‍ය ටිකක් වැඩි. ඉතින් ඒක නිසා ඒක අපි අවසාන අවස්ථාවේදී ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ ඒ වගේම විශේෂම දේ තමයි මේකේ ඔයාලට ලැබෙන ප්‍රධාන වාසිය තමයි මේකේ ටයිම් එක ඉන්ඩිකේට් කරනවා. ඔයා ඔන් කරාට පස්සේ මැෂින් එක අදාළ ෆන්ක්ෂන් එක දුන්නට පස්සේ වට බලන්න දෙයක් නැහැ. යාම ඔටෝමැටිකලි ඔෆ් වෙලා යනවා. ඉතින් මේ ක්‍රියාදාමය මෙහෙම වෙන අතරතුර මම පැහැදිලි කරන්නම් ඇත්තටම අපේ මේ ආහාර ටික අපි පාවිච්චි කරා. මොකද මේ අපේ මේ කියන ද්‍රාවණයන්, ඒ කියන්නේ මේ ආහාර ටික අපි පාවිච්චි කරාට පස්සේ අපිට ඇත්තටම අපිට කියන විවිධ ලෙඩ රෝග ටිකක් හැදෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි කියන බෝ නොවන ලෙඩ කියලා. ඉතින් අද බෝ නොවන ලෙඩ රෝග ටික අද ලංකාවේ වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒකට ප්‍රධානම හේතු කාරණය තමයි අපි මේ කන කෑමවල ආහාරවල තියෙන අපි එකතු කරලා තියෙන කෙමිකල්ස්. ඒ කියන්නේ
කෘතිම එකතු කරලා ආහාර වලට එකතු කරලා දෙන මේ කිමිකල්ස් නිසා අපි ඒවා පරිභෝජනය කිරීම නිසා අපිට විවිධ ලෙඩ රෝග ටිකක් හැදෙන්න පටන් අරගෙන තියෙනවා. හිතලා බලන්න සාමාන්‍යයෙන් මීට අවුරුදු 25ක් 30කට කලින් අපේ ලංකාවේ कैंसर का खाने बहुम कला तुरकें अभी सामान्य कैंसर पेशेंट के कह पोट फोन करो ना बहुम कला तुरकें आहन अब अद एक बहुम श्रीघ्र पैतरी अद दवस मिनीसु हेदने कैंसर हेदना अद दवस अद कैंसर पेशल मेदन प्रमाण वेडिलातीनो अद उना खेमीन तेनट अद कैंसर की लेडे फत्लातीनो ये मतमाय मे पीलिका सुनामी आखिर वकीला वायुद्यवर अद पावसन दिदास विसी पहे दे लंखावे कैंसर सुनामिया तेनाट अभी पाते नो एवागे में तमें लोक साउके सन्निधाने अभी टानो तुरुआंगो नो लोके में वासा काना राटवाल लातर आंके कापी एवागे में तमें दिदास विसी पहे इपदेन लामे के आयु काले आउर्दु तीस पहादाक्वा अड़ुएनो आगे लगे नो आउर्दु तीस पहादाक्वा सामान्य अम्मा के ने ताता के ने कहमती तमंगे लामिया के खारा मातिंग यान है भाई इस तरह टेन ने हमें जोगे आपने में इस तरह टेन ने तमंगे लामिया व अम्मा ताता खारा मातिंग नारा के ने याना जोगे आप मुख्य अपे के दर वैदी पूर्व में निम्न में की ना आहार टिक वैदी पूर्व में देना भी तमंगे लामा इटर ये तो कोड़ा वैदी पूर्व वासा कान ने अम्मा ताता ने में लामा इदिन तेरुंगान අපි එච්චරට කිමිකල් ප්‍රමාණයක් අනුභව කරනවා මේ විදිහට ගියොත් අපිට 2025 වෙනකොට ලොකු භයානක තැනකට අපේ රට යනවා ඉතින් ඒක නිසා අපිට 100ට 100ක් නිරෝගී කරන්න බැරි වෙයි හැබැයි අපේ දැක්ම තමයි 125ක්වත් අඩුම නිරෝගී ජනතාවක් බිහි කරන්න ඉතින් මේ ප්‍රොඩක්ට් එකක් පාට इंट्रोड्यूस करला बड़ुआ पिकुना नहदनवा ने मे मेशीन ने का तुलिंग वेन्ने मे आहार वल कृत्रिम एक तुकरला दीना वसविसटी गाइंगन इदिन बलन्न मे दियेन्ने ओयागे आदरणीय लमाइट ओया आदरें खान्न दुन्ने वसटी का मेक निकन तानी कर इटियाक वगे मे टीक मे बलन्न හෙට දවසේ මේ අනුභව කරාට පස්සේ ඔයාගේ ඇඟ ඇතුළට මේ ටික ගියාට පස්සේ මේ මේ දින්නේ වෙළඳ පොලෙන් මේදී මෙන්න මැෂින් එකෙන් පසු තත්ත්වය මේ සම්පූර්ණ නාවගෙද ඉටි වගේ මේ ටික තමයි අපි අනුභව කරේ මේක තමයි තਿੱත් වුණත් ඇත්ත කතාව ওই ଟିକେ තමයි අපි කෑවේ ওই ଟିକେ කාපු නිසා තමයි අපිට අර තැනකට යන්න සිද්ධ වුනේ අපි මුතුන් මිත්තන් අවුරුදු 100 120 ආයු කාල වලදනකොට අද අවුරුදු 60ට 50ට අපිට සීමා වෙන්න උනේ මෙන්න මේ නිසා එහෙනම් තේරුම් ගන්න ඔයාගේ දුවා දරුවා සහ ඔයා නිරෝගීව සිටින්න ඕනේ නම් හෙල්ති ජීවිතයක් ගත කරන්න ඕනේ නම් ඔයාට අවශ්‍ය කරන හෙල්ති ප්‍රොඩක්ට් එකක් තමයි ගෙදර තියනවද කියලා හිතන්න. අපි හැමදේම හොඳම දේ තේරුවා. අපි හොඳම වාහනේ ගත්තා. හොඳම ගේ හැදුවා. ළමයව හොඳම ඉස්කෝලේට දැම්මා. හැමදේම අපි හොඳම දේ කරා. හැබැයි හිතන්න ඔයාගේ සෞඛ්‍ය ආරක්ෂා වෙන හොඳ ප්‍රොඩක්ට් එකක් ඔයාගේ ගෙදර තියනවද කියලා. ඇතර ඔබ දුටුවා මේ මාළු වලත් ඒ වගේ පරිපූර්ණ මොනතරම් රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් තිබුණද කියලා. ඉතින් අපි මේ යන්ත්‍රය නිසා තමයි ඒක සොයාගත්තේ. ඇත්තද අපි ඒක අරගෙන ගිහින් අනිත් කෙනෙක් වතුරෙන් හොදලා අපි ඒක හොයාගෙන අනුභව කරනවා. ඒතර මේ තිබිච්ච අර සියලුම ඒ විස සහිත දේවල් එකතු වෙන්නේ අපේ ශරීරයට. ඒ නිසාද අපි විශේෂයෙන් විවිධ රෝග පීඩාවන්ට පිළිකා රෝගයට ඒ වගේම මේ ශරීරයේ විවිධ රෝග උපද්‍රවයන්ට මූලික වශයෙන් ලක් වෙන්නේ ඔන්න ඔය නිසායි. ඒ නිසා තමයි මුලදී සඳහන් කරේ
අපි විවිධ දේවල් වලට මිල මුදල් විශාල ප්‍රමාණයක් වියදම් කරලා අපි අපේ අපේ සරල සෞඛ්‍ය රැක ගන්න අවශ්‍ය කරන දේට මුදලක් වියදම් කරන එක ලෝභයි. ඒ තමයි මිනිස්යාගේ හැටි. ඉතින් ඒ නිසා ඔබට මේ උපකරණේ නැත්තම් මේ ඔබ අනුභව කරන්න යන්න පිහන්න ගන්න මේ එළවලු ටිකේ මාළු ටිකේ පරිප්පු ටිකේ මස් ටිකේ තිබෙන මේ රසායන ද්‍රව ටික ඉවත් කරලා ඒක ඔයාගෙන පිහගෙන කෑපොත්ින් අපිට පුළුවන්කමක් තිබෙනවා යම් තනතුර අපේ සරල සෞඛ්‍ය ආරක්ෂා කරගෙන අපි අපේක්ෂා කරන්නේ දීර්ඝව සම්පත්තිය සලස්ස ගන්නට. අවසාන වශයෙන් ඉස්සල් මහත්මයා මොන වගේ පරිවිඩයක් සමාජ ලබා දෙන්නේ දැන් මේ යන්ත්‍රයේ තියෙන විස්මිතභාවය ඔබ පැහැදිලි කිරීමක් සිදු කරා. අවසාන වශයෙන් සමාජ මොන වගේ පරිවිඩයක් දෙන්නේ? ඔව් ඇත්තටම ඉන්දි මහත්තයා සමාජයට දෙන දින පණිවිඩය තමයි අපි හොඳම ගේ හැදුවා. අපි හොඳම වාහනේ ගත්තා. අපේ ළමයිව හොඳම ඉස්කෝලවලට අපි යවුවා. අපි ජීවිතේ හැම දෙයකටම හොඳම දේ තේරුවා. හැබැයි ඉන්දි මහත්තයා හිතලා බලන්න තමන්ගේ ජීවිතය සෞඛ්‍ය ආරක්ෂා කරන ප්‍රොඩක්ට් එකක් තමන්ගේ ගෙදර තියවද කියලා. මම ඉස්සලත් සඳහන් කරපු දේ අපි මේ ප්‍රොඩක්ට් එක ප්‍රොමෝට් කරේ නෑ. අපිට මිනිස්සුන්ට ප්‍රොඩක්ට් ප්‍රොමෝට් කළ වැඩක් නෑ. අපි කිව්වේ මේ දේවල් අනුභව කරාම එයාලට වෙන දේ. කැමති කෙනෙක් ඉන්නවනම් සොලූෂන් එකකට යන්න කැමති අය ඉන්නවනම් සොලූෂන් එකක් ගන්න පුළුවන්. අවසාන වතාවට කියන්න තියෙන දේ තමයි අපේ දැක්ම තමයි 2025 වෙනකොට අපිට 100% බැරි වුණත් 25%ක්වත් බෝ නොවන ලෙඩ රෝග වලින් අපේ මිනිස්සු ටික ආරක්ෂා කරගන්න ඒකට මම මගෙන් දෙන්න පුළුවන් උපරිම දේ දෙනවා. හොඳයි ඉතින් අපි යද්දවසේදී මේ යන්ත්‍රය තුලින් සිදු කරන කාර්යභාරය සම්බන්ධයෙන් තමයි කතා කරේ. විශේෂයෙන් අපි ඔබට ප්‍රායෝගිකව මෙය කොහොමද පාවිච්චි කරන්නේ සහ මේ පාවිච්චි කිරීමෙන් මස් මාළු වල තිබෙන පරිප්පු වල තියෙන රෝග වල තිබෙන ඒ වස්ස විස දවග නැත්නම් සායන් ද්‍රවයන් ඉවත් කරගන්නේ කොහොමද කියන කරුණත් පැහැදිලි කරා. ඉතින් ත්‍රිවිධ දර්ශන දුරකථන අංකයට කතා කරොත් ඔබට පුළුවන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්න. ඒ කරුණත් මතක් කරගෙන දවසේ මේ ඔබ අපව දැනුවත් කරන්නට නදීට සම්බන්ධ විශාල මහත්මයාට අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ කරුණ සම්බන්ධව සමාජය දැනුවත් කරාට. එහෙනම් අපි යලිත් දවසක මේ වැනි මේ තවත් වැඩසටහනකින් හමු වෙමු. ඔබට ජය වේවා.